දේශාන්ත මොකද්ද දේශාන්ත කියන එකේ තේරුම? යාළුවෝ නම් විහිළු කරනවා චන්ද්‍ර මහත්තයා මේ දේශයේ අන්තය කියලා. ඒ කියන්නේ යනතන ඉවරයි කියලා. එහෙම විහිළු කරලා තියෙනවා. මම ඒකට පෙරලා කියන්නේ නෑ. මේකෙන් කියන්නේ දේශයට ශාන්තිය දෙන මාව එක්කන් ගියොත් එතෙන්ට ශාන්තිය උදා වෙනවා. ශාන්ති ශාන්ති. රශ්මි දැන් ඔබටත් දේශාන්ත ශාන්තියක්ද? වැරදි කවි පදයේ කුමක්ද? ඒ නරියෙක් ඇවිත් මට කරන නරකන් බී හේනේ පැලේ මා විදිනා සුරුක්කන් සී වැටට උඩින් උන් අල්ලන මලක්කන් ඩී අපොයි මගේ කිරි වදිනා කුරක් මේ කවිය අහලා තියෙනවද මීට කලින්? අහලා නැහැ. අහලා නැහැ. එතකොට මේ කවිය කියන්නේ කවුද? පැලේ පැල් රකින්න කෙනා. පැලේ පැල් රකින්න කෙනා තමයි මේක කියන්නේ. ලයිෆ්ලයින් එක ගමුද? ඔව් අපි මේක මේ යාළුවෙක් ඉන්න හොඳ මේ සාහිත්‍යක දැනුමක් තියෙන. එයාගෙන් අහලා බලමු. අහලා බලමුද? හරි. කවුද යාළුවා? නදීක චාමින්ද. නදීක චාමින්ද. කවුද නදීක කියන්නේ? නදීක කියන්නේ මගේ කැම්පස් එකේ යාළුවෙක්. එයා ඉගෙන ගත්තේ මේ රසායන ක්‍රියාවලී ඉංජිනේරු. හා හා. කෙමිකල් ඇන් ප්‍රොසෙස් ඉංජිනියරින් කියලා. ඔව්. හැබැයි එයා දැනට ගුරුවරේ. ඔව්. මොකද එයා ඉංජිනේරු කරන්න වඩා උගන්නන්න ආසයි ළමයින්ට. හලෝ නදීක චාමින්ද? ඔව් නදීක. නදීක මම චන්දන සූර්යබණ්ඩාර කතා කරන්නේ සිරස ලක්ෂපති වැඩසටහනෙන්. නදීක අපි කතා කළේ දේශාන්ත ඔබේ මිතුරා. ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. කැමැතිද උපකාරයක් හොයලා කරලා දෙන්න? ඔව් හොඳයි. එහෙනම් ඔහුගේ කටහඬ ඇහෙයි උත්තරයක් හොයලා දෙන්න. දේශාන්ත දැන් පටන් ගන්න. නදීක මේ අතරින් වැරදි කවි පදයේ කුමක්ද? නරියෙක් ඇවිත් මට කරන නරක්කන් හේන පැලේ මා විඳිනා සුරුක්කන් වැටඩ උඩින් උන්නලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන් නරියෙක් ඇවිත් මට කරන නරක්කන් හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් වැටඩ උඩින් උන්නලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන් මට ගියා ඒ ඒ හෝ ඒක යා දන්නේ නැහැ කියන වගේ තමයි මං හිතන්නේ ගියේ අන්තිමට මට ඇහුනේ ඒ වගේ. මං හිතනවා ආන්සර් එක B. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් කියලා. ඇයි? මට හිතෙන්නේ නිකන් එයා හේනේ පැලේ නිකන් සැප විඳිනවා වගේ අදහසක් මේ කියන්න කියලා. එතකොට ඒක මේකට ගැළපෙන්නේ නැහැ කියලා තමයි මට එහෙම තමයි මට තර්කෙ හිතට ආවේ. මම දන්නේ ඒක නිවැරදිද කියලා. 50-50 ගන්නවද? හබන් නැගම්. ගමු. ස්ථිරයි. ස්ථිරයි. තියාගෙන වැඩ නැහැ නේද? ඒක තමයි. අපි අරගෙන බලමු. තව පොඩ්ඩෙන් ඉවරයි. තව පොඩ්ඩෙන් ඉවරයි. තව chance එකක් දුන්නා. නරියෙක් ඇවිත් මට කරන නරකන් වැටට උඩින් උල්ලන්න මලක්කන්. නරියෙක් ඇවිත් මට කරන නරකන් කියන එක හිතන්න පුළුවන්. නරියෙක් ඇවිලි වරලා වගාවට හානියක් කරනවා කියන එක වෙන්න පුළුවන්. වැටටුලින් උන්නලන මලක්කන් කියන එක වැරදි කියලා කියන. ෆයිනල් ආන්සර්? ෆයිනල්. අපොයි මගේ කිරිවදනා කුරක්කන් කියලා කියන්නේ මගේ කිරිවදනා කුරක්කන් ටික සත්තු මුක්කු හරි ඇවිල්ලා විනාශ කරනවා. වැටට උඩින් උන්නලන මලක්කන් වැටෙන් පැනලා වැට කඩලා ඇවිල්ලා කරන මලක්කන්. හේනේ පැලේ මා විඳිනා සුරක්කන් මම අල්ලන අඩව්ව මේ කොයි තරම් මම ප්‍රශ්නවලද ඉන්නේ. හරිද? එතකොට කවුද මේ ඉන්නේ? ගොවියොන්ගේ ජීවිතවලට නැත්තම් ගොවියොන්ගේ වගාවලට කවුද මේ ඉන්නේ? අලියෝ. අලියෝ ඌරෝ
ගෝනු නරිනේ මොනරු ඌරෙක් ඇවිත් මට කරන නරකන් ඒක අහලම නැහැ ඒක අහල නැහැනේ ඒක අර මේ කෝල් කරපු වෙලාවේ යාළුවගෙන් එයි කියලා තමයි ඉතුනේ එතනින් තමයි පොඩ්ඩක් වැරදුනේ ඒ කියන්නේ නරියෙක්ට එහෙක වෙන්න බෑ මොකද නරියෙක් කියලා කියන්නේ අදාළ නැති සතෙක් මෙතෙන්ට එන මං හිතුවේ අර නරියා සර්වභක්ෂකයෙක් නිතර හැමදේම කනවනේ ආ මේ මිදි කන නරි ගැනද කියන්නේ ආ එහෙම නරි නෑ ඒ මේ පොත්වල ඉන්න මේ හදපු නරි ආ ඒ නරි ඒ අර කතා කරන නරි හාවයි නරියයි ලබු කිරිබත් කාපු එකේ ඉන්න නරි ඒ මේ ඇත්ත නරි මිදි කන්නේ නෑ පළාතින් පළාතට වෙනස් වෙනවා ඌරෙක් ඇවිත් මට කරන නරකන් කියලා කියනවා එහෙම නැත්නම් ගෝණෙක් ඇවිත් මට කරන නරකන් කියලා කියනවා මං අහලා නැහැ අලියෙක් ඇවිත් මට කරන නරකන් කියලා හැබැයි ඒකත් වෙන්න පුළුවන් මොකද මොනරෙක් ඇවිත් මට කරන නරකන් කියලා තලුතෙන් කියන්න පුළුවන් මොකද මොනරුත් දැන් වගාවල් වලට හානි කරනවා ඉතින් ගොවි ජනතාවගේ ඇත්ත ඛේදවාචකයේ තමයි මේ කවි වලින් කියවෙන්නේ